අද 2022 නොවැම්බර් මාස 9 වන බදාදා ඉර උදාව පෙරවරු 6:01ට ඉර බැසීම පස්වරු 5:49ට රාහු කාලය දිවා කාලයට දහවල් 12 සිට 1:29 දක්වා රාත්‍රී කාලයට මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 1:29 දක්වා ඔබ ශුභ කාර්යක නිරත වන්නේ නම් ශුභ දිශාව උතුර දිශාවයි මරු සිටින දිශාව නිරිත දිශාවයි මෙම පලාපල විස්තරේ නරඹන ඔබට ඔබේ ලග්නය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇතනම් ඔබේ නම උපන් දිනය හා උපන් වේලාව පහතින් කමෙන්ට් කරන්න එවිට ඔබේ ලග්නය හරියාකාරව දැන ගැනීමට අප සහාය වෙන බව කාරණිකව මතක් කරනවා මේෂ ලග්න හිමි ඔබේ උපදේශපත කිහිප දෙනෙකු පැමිණි. ඒ ඔබට ගෞරවයක් විය හැකියි. විවාහ සහකරු හෝ සහකාරියගේ දේපල අයිතියක් පිළිබඳව කතිකාවතක් ඇතිවන දිනෙකි. රාජ්‍ය අංශයේ සේවය කරන අයට සුබඵල ඇති කරවයි. බලාපොරොත්තු ඉටුවේ. රැකියා ස්ථානයේ වෙනසක් බලාපොරොත්තු වේ නම් ඒද ඉටුවේ. වාද විවාද ආදීන් ජයත් වේ. නමුත් වචන භාවිතයේදී සැලකිලිමත් වන්න. මිතුරන් අහිමි වීමට ඉඩකඩ පවතී. පපුව ආශිතව වේදනාවන් නැති කරයි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. වෘෂභ ලග්න හිමි ඔබේ අහිමි වී ගිය ධනෙ නැවත ලැබීමට අද දිනේ සුබයි. යුග දිව්‍ය සාමකාමීය. මිතුරෙකුගේ කටයුත්තක් නිසා මනස අවුල් කරවයි. අධ්‍යාපන කටයුතු වලදී මතක ශක්තිය දුර්වල වේ. නිවසේ බඩු බාහිරාදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු දිනයකි. මුදල් වියදම් කිරීමේදී සැලකිලිමත් වන්න. ආදායම් මාර්ග සැලසුම් කිරීමට හෝ හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ දිනයක් නොවේ. ඔබගේ ආවේගශීලී කතාව අන් අයගේ අප්‍රසාදයට හේතු වන නිසා කල්පනාකාරී වන්න. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඊශ්වර දෙවිඳුන්ට සෙත් පතන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 5යි. මිතුන ලග්න හිමි ඔබේ දස්කම් ඔප්නන්වා උසස් අධ්‍යාපන ශාස්ත්‍රවල ජයග්‍රහණ ඇති කරගත හැකි දිනෙකි. කලා ශාස්ත්‍රයේ නිරත වූවන්ට කාර්ය බහුල බවක් ඇති කරවයි. ළඟ ඥාතීන් වෙනුවෙන් විහිසි වැඩ කිරීමට සිදුවේ. තම ජනප්‍රියතාව ස්මතුවේ. යුග දිවියේ සමාදානයට බාධා ඇති කරයි. මනස තුල දැඩි නොසන්සුන්තාවක් ඇතිවේ. බෙහෙත් ද්‍රව්‍ය අලෙවි කරන්නන්ගේ ආදායම සරුවේ. ගෘහ ජීවිතයේ කටයුතු වලදී වෙනදාට වඩා ව්‍යාකූල බවක් පෙන්눔 කරයි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ඔබේ ජය වර්ණය කොළ පැහැයයි. ජය අංකය අංක 5යි. කටක ලග්න හිමි ඔබේ එදිනදා කාර්යයන්ට අවශ්‍ය සහාය බලාපොරොත්තු පරිදි ලැබේ. ධනහිස් ආබාධ ඇති කරවයි. ආයෝජන කටයුතු ගැන දෙවරක් කල්පනා කර සිදු කළ යුතු දිනෙකි. කලකින් හමු නොවූ මිතුරෙකු ඇසුරට ලැබේ. හිතමනාපයට රැකියා කටයුතු විනාශ කිරීමට යෑමෙන් වළකින්න. සේවා ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකියි. මානසික සහනය අඩුවන දිනෙකි. දරුවන්ගේ කටයුතු සඳහා අනවශ්‍ය වියදමක් දැරීමට සිදුවේ. කතික තරගවලින් ජයත් වේ. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඔබ අදහන්නා වූ දෙවියන්ට විලඳ පූජා කරන්න. ඔබේ ජය වර්ණය ක්‍රීම් පැහැයයි. ජය අංකය අංක 2යි. සිංහ ලග්න හිමි ඔබේ සිතට සැනසුම ගෙනෙන දිනෙකි. රැකි රක්ෂා කටයුතු සඳහා යහපත් වනු ඇත. සෙම් ආශිත රෝගාබාධ තත්ත්වයන් නැතිවේ. ආගමික භක්තිය වැඩි කරවයි. අධ්‍යාපන කටයුතුද සාර්ථක වේ. ධනහිස් ආබාධ හෝ යටිපතුල් ආශ්‍රිත වේදනාවන් නැති කරයි. පිය උරුමේ දීපල පිළිබඳව සතුටුදායක ආරංචියක් ලැබේ. නිවසේ වැඩි කාලයක් ගත කරයි. අවසන් වූ වැඩ කටයුතු වල සාර්ථක නිමාවක් දැකිය හැකි දිනෙකි. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 1යි. කන්‍යා ලග්න හිමි ඔබට අද දිනේදී ඇතිවන සියලුම ප්‍රශ්න ඉවසිලිවන්තව වැඩ කටයුතු කිරීමෙන් බොහෝ දුරට මඟ හරවා ගත හැකිය. වැරදි වැඩවලට සිත දිව යන නිසා කල්පනාකාරී වන්න. පලිගැනීම් පිළිබඳව සිතවිලි පහළ වන බැවින් අවධානයෙන් සිටින්න. සහෝදරයෙකුගේ උසස් වීමක් පෙන්වයි. අධ්‍යාපනයේ සුබ දිනයක් නොවේ. ණය ගනුදෙනු වලදී කල්පනාකාරී වන්න. හවුල් ව්‍යාපාර කටයුතු වලින් අලාභ ඇති වේ.
ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීමටද සුබ නැත. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ඔබේ ජය වර්ණය කොළ පැහැයයි. ජය අංකය අංක 5යි. තුලා ලග්න හිමි ඔබට උසස් පුද්ගලයන්ගේ ඇසුර ලැබේ. වචන භාවිතය නිසා අවාසිදායක තත්වයක් නිර්මාණය කරන දිනෙකි. උසස් අධ්‍යාපන කටයුතු වලට බාධාවන් නැති කරයි. නිවසේ අලුත් වැඩියා කටයුත්තකට සිත යොමු වේ. කුලී නිවෙස් වල ජීවත් වන අයට සුබ දිනයක් නොවේ. විවාහකයන්ගේ යුග දිවිය තුල ගැටුම්කාරී තත්වයක් ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකී සිටීම සුබදායකයි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඊශ්වර දෙවිඳුන්ට සෙත් පතන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. වෘශ්චික ලග්න හිමි ඔබට හදිසි පණිවිඩයක් නිසා මනසේ ව්‍යාකූලතා ඇති කරවයි. ගිවිසුම් සඳහා සුබ දිනයක් නොවේ. හවුල් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කටයුතු වලට බාධා ඇති කරයි. අධ්‍යාපනයේ ලබන දරුවන්ට ඉතාමත් සුබදායකයි. මතක ශක්තිය වර්ධනය වේ. තැන්පත් ධනයට බාධා ඇති කරයි. විවාහ සහකරු හෝ සහකාරියට සුබ නැත. අධික ගමන් බිමන් යෙදේ. හදිසි අනතුරු පිළිබඳව කල්පනාකාරී වන්න. පිත ආශ්‍රිත රෝගාබාධ මතු කරයි. බලවත් අයගේ උපකාර ලැබෙන දිනෙකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. ධනු ලග්න හිමි ඔබ ඉවසීමෙන් යුතුව කටයුතු කරයි. නව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සුදුසු දිනෙකි. ප්‍රේම සම්බන්ධතාවලට කරදර බාධා ඇති කරයි. ජීවිතයේ තිබූ ගැටලුකාරී තත්වයන්ට සාධනීය විසඳුම් ලැබේ. යටිපතුල් ආශිත ආබාධවලින් ප්‍රවේශම් වන්න. රැකියාවල නිරතයට සුබ දිනෙකි. තම ගෞරවයට ප්‍රසිද්ධියට හේතුවන කරුණුයේදී බොහෝ දිනෙකුගේ ආදායම් මාර්ග සරුවන දිනෙකි. තමා කරගෙන ආ කටයුතුවල සාර්ථක අවසානයක් දැකිය හැකි. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි. මකර ලග්න හිමි ඔබට අධ්‍යාපන කටයුතු වලින් ජයගත හැකි දිනෙකි. සම්මුඛ පරීක්ෂණ වලින් ජය ලබයි. නිවසේ වෙනදාට වඩා සැප පහසුවක් ඇති බව පෙනේ. අවිවාහකයන්ට තනිකඩ දිවිය නිම කොට තම සහකරු සහකාරිය සොයා ගැනීමට සුබ දිනෙකි. හදිසි අනතුරු පිළිබඳව සැලකිලිමත් වන්න. විනෝදයට වැඩිපුර කාලය ගත කරයි. ලෞකික සැප කෙරෙහි දැඩි ඇල්මක් දක්වයි. ශරීර සෞඛ්‍ය දුර්වල විය හැකි. තම සේවක කාරකාදීන් ඉතා හිතවත්ව වැඩ කරයි. විෂ්ණු දෙවිඳුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 8යි. කුම්භ ලග්න හිමි ඔබට ගින්දර විදුලිය වැනි දේවල් වලින් අනතුරු ඇතිවීමට ඉඩකඩ පවතින නිසා ඒවා පරිහරණයේදී ප්‍රවේශම් වන්න. තම වැඩිමහල් සහෝදරයෙකුට අපලකාරී තත්වයක් පෙන්වයි. පැරණි දේ ගැන මනස උනන්දු කරවන දිනෙකි. මිතුරු සම්බන්ධතාවලට සුබ දිනයක් නොවේ. වාසනාවන්ත දරුවපත් බලාපොරොත්තු වන අයට සුබයි. දරුවන්ගේ දියුණුවද ඇති කරවයි. දරුවන් ප්‍රසිද්ධියට පත්වේ. හවුල් ව්‍යාපාර කටයුතු වලින් පාඩු සිදුවේ. විෂ්ණු දෙවිඳුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. මීන ලග්න හිමි ඔබේ ආගමික භක්තිය වැඩි කරවන දිනෙකි. එතුලින් මනසේ ඒකාග්‍රතාව රැකගනී. පෞල් ජීවිතයේ යහපත්ය. ආදායම් තත්ත්වයේ සඳහා යම් යම් බාධා ඉස්මතු වේ. තම ක්‍රියාකාරීත්වය වෙනදාට වඩා වැඩි නිසා දවසින් උපරිම ප්‍රයෝජන ලබා ගනී. නිවසේ වැඩ කටයුතු වල වෙනදාට වඩා උද්‍යෝගයකින් නියලේ. තම මතයට විරුද්ධව වැඩ කරන්නන් අතර ඔබ ජය ගනී. වාද විවාද ඇතිවීම නිසා දෛනික කටයුතු අවුල් සහගත විය හැකි. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි.